ගෞරවනීය මහා සංඝරත්නයත් රටේ දේශපාලන තන්ත්‍රයත් පිළිබඳව තිබුණු සම්බන්ධකම් තුල විතක ධනාත්මක විතක ඍණාත්මක අදහස් හා යෝජනා ගෞරවනීය මහා සංඝරත්නය විසින් යෝජනා කරනු ලැබුවා. ඉතිහාසයේ දිහා බලලා වර්තමානයත් අනාගතයත් පිළිබඳව නිගමනවලට එළඹීම සාධාරණ දෙයක්. නමුත් වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් මම ඉල්ලීමක් කරනවා අපි සමාජ සේවා ආගමික දේශපාලනික ගමනක් යන බලවේගයක් හැටියට ඉතිහාසයෙන් ගත යුතු ධනාත්මක පාඩම් ඉවත් කළ යුතු ඍණාත්මක කරුණු හොඳින් අවබෝධ කරගෙන ඔබ වහන්සේලාගේ අවවාද උපදෙස් අදහස් යෝජනා ලබාගෙන උපරිම ආකාරයට නිවැරදි ගමනක් ක්‍රියාත්මක කරන්නට අපි අත්වශයෙන්ම කටයුතු කරනවා. අද දින මේ උපදේශක සභාවේ වැඩසටහනත් සමග ගාලු දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකවරුන්ට වගකීමක් පැවරෙනවා. ඉදිරි මාසය තුළ සෑම ශාසන ආරක්ෂක බලමණ්ඩල බල ප්‍රදේශයකම විහාරස්ථාන මට්ටමින් ගිහිල්ලා ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ ඒ අවවාද උපදෙස් ලබාගෙන මේ වැඩපිළිවෙල හුදෙක් අද වගේ එක ස්ථානයක එක දිනයක ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලකට සීමා නොවි සත්‍යවාදීව යථාර්ථවාදීව නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද උපදෙස් ලබා ගන්න ඉදිරියටත් ක්‍රියාත්මක වෙන නිරන්තර වැඩසටහන බවට පත් කරන්නට කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ උපදෙස් දෙනවා. අප රටේ විහාරස්ථාන 1089 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. දහම් පාසල් 1018 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. පිරිවෙන් 820 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ හැම ආගමික ආයතනයක්ම අනාගතයේදී ශක්තිමත් ආගමික සංවර්ධන වැඩපිළිවෙලකට යොමු කරන්නට අපි අදහස් කරනවා. අතීතෙත් වර්තමානයේත් විවිධ පාලකින්ගේ හැසිරීම රටාව තුළ අපේ ගමන පිළිබඳව පූර්ව නිගමනවලට ප්‍රවේශ වන්නට එපයි කියන ගෞරවනීය ඉල්ලීම අපේ නායක ස්වාමින්වන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. සැබවින්ම අපගේ ගමන දසරාජ ධර්ම කේන්ද්‍ර කරගෙන දානීය ශීලය පරිත්‍යාගයේ ඍජු භාවය මෘදු භාවය තපස ක්‍රෝධ නොකිරීම අවිහිංසාව ඉවසීම අවිරෝධතාවය මේ උතුම් ගුණාංගයන් කේන්ද්‍ර කරගෙන අපේ වර්තමාන ගමනත් ඉදිරි ගමනත් ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. සෑම ශාසන ආරක්ෂක බලමණ්ඩල කොට්ටාසයකම විහාරස්ථ සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට අපි යෝජනා කරනවා. මේ වැඩපිළිවෙල කණ්ඩායමක් හැටියට ක්‍රියාත්මක කරත් පුද්ගලිකව මගේ අධීක්ෂණය යටතේ මේ වැඩපිළිවෙල කටවචනයට පමණක් සීමා නොවි මහ පොළවේ යථාර්ථයක් බවට පත් කිරීමේ කාර්යය කාලවකවානු සහිතව ක්‍රියාත්මක කිරීමේ අදිෂ්ඨානය සැලැස්ම දර්ශනය චින්තනය අප තුල තිබෙනවා. සෑම විහාරස්ථානයකට ආගමික සංවර්ධන ව්‍යාපෘතියක් අපි ආරම්භ කරා. සෑම විහාරස්ථානයකටම වගේම සෑම ආගමික සිද්ධාස්ථානයකට සංවර්ධන අරමුදලක් අපි ස්ථාපනය කරනවා. මොකක්ද ඒකට ප්‍රධාන හේතුව? ගමේ නගරයේ පිහිටා තිබෙන ඒ ආගමික සිද්ධාස්ථානෙන් ඒ ක්‍රියාත්මක වෙන දහම් සුවඳ, ඒ දහම් පණිවිඩය, ජන සමාජයේ විනය ගරුක භාවය, සීලාචාරත්වය, ශිෂ්ට සම්පන්න භාවය, සුචරිත භාවය ස්ථාපනය කරලා ඒ ව්‍යාප්ත කරලා දැහැමි ප්‍රසස්ත ප්‍රබුද්ධ ජන සමාජයක් පුරවැසි පරපුරක් නිර්මාණය කිරීමේ ගමනට ඒ මහා රුකුලක් වෙනවා. විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙන මේ වැඩසටහන ඔස්සේ අපි අදහස් කරනවා සෑම විහාරස්ථානයකම සංවර්ධන වැඩ කටයුතු පිළිබඳ පූර්ව සැලැස්මක් ක්‍රියාත්මක කරා. ඒ වගේම අනෙකුත් ආගමික සිද්ධාස්ථාන කේන්ද්‍ර කරගෙන එවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ කලන්සූරිය මැතිතුමා මට ඉතාමත්ම වැදගත් පොතක් බාර දුන්නා. ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථ නාමාවලිය. අපි ඒක යාවත් කාලීන කරලා හැම විහාරස්ථානයකම ගමේ නගරේ යෞවනයේ පුරවැසි භාවයේ සංවර්ධනමය කේන්ද්‍රස්ථානය. ආගමික සහජීවනය, ශිෂ්ට සම්පන්න භාවය, සුචරිත වූ ජනපරපුරක්, දියුණු උගත් නූතනවාදී ජනපරපුරක්, තාක්ෂණින් සන්නද්ධ වුණු තාරුණ්‍යයක් සිසු පරපුරක්. අපේ රටේ අස්සක් මුල්ලක් නැර ක්‍රියාත්මක කිරීමේ ගමන දියත් කරන්නට අපි අදහස් කරනවා. ගමේ දහම් පාසල, ගමේ පිරිවෙන, විහාරස්ථානයේ
ස්ථාපනය වී තිබෙන මේ වැදගත් සුචරිත ගමනේ සම්දිස්ථාන අපි ශක්තිමත් කරන්නට අදහස් කරනවා විශේෂයෙන්ම මේ වන විටත් සෑම විෂයක් කේන්ද්‍ර කරගෙනම අපි ප්‍රතිපත්ති කමිටුවක් ස්ථාපනය කරලා ඒ ප්‍රතිපත්ති කමිටුව තුලින් මේ රටේ සෑම විෂයක් පිළිබඳව හොඳ නූතනවාදී දැක්මක් තුලින් ඒ ප්‍රතිපත්ති මාලව සකස් කරන්නට අපි වැඩ කටයුතු ආරම්භ කළා තිබෙනවා පන්සලේ විහාරස්ථානයේ ආගමික සිද්ධාස්ථානයේ දහම් අධ්‍යාපනයේ වැඩි දියුණු කරන්නට ජාතික වැඩපිළිවෙලක් අපි දියත් කරනවා විශේෂයෙන්ම විහාරස්ථාන සහ ආගමික සිද්ධාස්ථාන මූණ දෙන විවිධ ගැටලු වලට විදුලි ප්‍රශ්නය හෝ වේවා ජල ප්‍රශ්නය හෝ වේවා ඒ සැමටම තිරසර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා මේ මොහොත වෙන විටත් විහාරස්ථාන කේන්ද්‍රීය ආගමික සිද්ධාස්ථාන වල සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය කටවචනයට සීමා නොවි මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරන්නට අපි සැලසුම් සම්පාදනය කරගෙන යනවා බොහෝ දිනෙක කතා බහට ලක් කරන 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එදත් අදත් හෙට දවසෙත් අපේ ස්ථාවරය බොහොම පැහැදිලි ඒකී රටක් තුල 13 වෙනි සංශෝධනයේ බලය බෙදීම ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා ඒකීය ස්වෛරී රටක් භෞමික අඛණ්ඩතාවයේ සුරක්ෂිත රටක් දේශපාලන නිදහස ස්ථාපනය වුණු රටක් අද නායක ස්වාමීන් වහන්සේ මේ හැම දෙයක්ම තර්ජනයට ලක් වෙලා තිබෙනවා අභියෝගයට ලක් වෙලා තිබෙනවා රටක ඒකීය භාවයේ ස්වෛරීත්වයේ සුරක්ෂා වීම උදෙසා ජාතික සමගිය ජාතික ඒකාග්‍රතාවය ජාතික එකමුතු භාවය ඉතාමත්ම වැදගත් වෙනවා රටක ජීවත් වෙන සියලුම පුරවැසියන් එක හා සමාන සැලකිල්ලකට ලක්කොට හැම ජන කොට්ටාසයකටම ආත්මාභිමාණයෙන් ගෞරවයෙන් සෝත්සාහෙන් සසක්තියෙන් ජීවත් වීමේ අවස්ථාව අපි උදා කර සිටිනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ධර්මයට ලබා දී තිබෙන ඒ විශේෂිත වූ ස්ථානය සුරකින්නට අපි සෑම විටම කටයුතු කරනවා ඒ වගේම අනෙකුත් ආගමික කොට්ටාස අනෙකුත් ජාතීන් සුරක්ෂා වෙන විදිහට අපි අපගේ වැඩ කටයුතු සියල්ලක්ම ක්‍රියාත්මක කරන්නට ඕන. රටේ ඒකීය භාවයේ ස්වෛරීත්වයේ භෞමික අඛණ්ඩතාවයේ දේශපාලන නිදහස ජාතික ආරක්ෂාව ගැන කතා කරලා වැඩක් නැහැ. රට තුල බෙදීමක් තිබෙනවා නම් ඒ බෙදීම අපි නැති කරන්නට ඕන. සියලුම ජන සමාජය සියලුම ජන කොට්ටාස මේ රටේ සුරක්ෂිත භාවයේ ඒකීය භාවයේ වෙනුවෙන් කැපවන්නට ඕන. ඒ ඉලක්කය කරා යන්නට අපි සෑම විටම කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාගේ වහන්සේලාගෙන් සමන්විත මේ උපදේශක සභාව තුලින් සාරවත් ගුණවත් නැනවත් යෝජනා අදහස් උපදෙස් ලබාගෙන පරිණත ගමනක් ක්‍රියාත්මක කරන්නට අපි හැම විටම බලාපොරොත්තු වෙනවා. අපි සියලු දෙනාම දන්නවා රට තුල කතාව වැඩි ක්‍රියාව අඩුයි. බුද්ධ ශාසන අමාත්‍යංශය බිහි කරන්නට කටයුතු කරේ මගේ දයාවර පියාණන්. බුද්ධ ශාසන අරමුදල උත්ථාපනය කරා. අනිකුත් ආගම් ආරක්ෂා කිරීම සඳහා වෙනම අමාත්‍යංශයක් ශක්තිමත් කරා. පසුගිය දිනක මිහිත්තලා පුදබිමේ ඒ සිදුණු විදුලි කප්පාදුව පිළිබඳව අපි හැමෝම කනගාටුවට පත් වුණා. බුදුදහම අපේ රටට ව්‍යාප්ත වුණු ඒ උතුම් පුදබිම 24 පැයක් අන්ධකාරයේ තැබුවා. එය අපි දකින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ රජය විසින්ම උල්ලංඝනය කිරීමක් හැටියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ 75 වසරක ඉතිහාසයක් ගැන කතා කරනවා. මේ 75 වසරක ඉතිහාසයේ පුරාවටම මේ රටේ පාලකයෝ නායකයෝ වැඩක් කරා නම් වැඩක් කරේ ජනාධිපති අගමැති ඇමති රාජ්‍ය මැති නියෝජ්‍ය ඇමති එහෙම නැත්නම් රාජ්‍ය පාර්ශ්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හැටියට පමණයි. ආණ්ඩුවල ඉන්න අය එහෙම කටයුතු කරනකොට විපක්ෂයේ හැම දෙනාම කරේ කොහොම හරි ආණ්ඩු බලය ලබා ගැනීමේ පිමුරුපත් සකස් කිරීම පමණයි. අද අපි ප්‍රගතිශීලී ජනතාවාදී ජනහිතකාමී ආගමට ධර්මයට සැබෑ ලදියාවක් ඇති පුද්ගලින් හැටියට අපි බලවේගයක් හැටියට අපි අද තුන්වෙනි මාවතක ගමන් කරනවා. මොකද මේ තුන්වෙනි මාවත? මැද මාවත, වැඩ කරන මාවත, කතා කරන දේ ක්‍රියාවට නංවන මාවත, සක්වල සසුනට අරුණ හුස්ම යන වැඩසටහන් තුලින්
අපි කතාව ක්‍රියාවට නංවලා තිබෙනවා යම් යම් විවේචන තිබෙනවා ඇයි මිහින්තලේ මේ ව්‍යාපෘතිය කරා නම් ඇයි මුළු රටේම කරන්නට බැරි රටේම තිරසර වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කරුණායක ස්වාමීන් වහන්සේ ඒ ඉෂ්ට කරන්නට අපට රාජ්‍ය බලය අවශ්‍යයි නමුත් විපක්ෂයේ ඉඳගෙන මේ කරන ක්‍රියාකාරකම් තුල අපි පැහැදිලි පණිවිඩයක් රටට ලබා දෙනවා මුළු රටම කතා කරන ක්‍රමයේ වෙනස सिस्टम चेंज कर अदा पी अति कर लते बेनो विशेषण में दूषणे वंचाव होरकम तुरंत कर ला सत्यवादी शक्ति संपन्न मातृभूमि या देश या गुणना करने टे अपे काटे तो करना समाहरिक विवेचने करना वग की में बार गत्ते नत्य आई केर देंगु बहान से लर तेरन वैधि होरुन ने क जीवत्वी में देशपालने कीरी में ए बियसक सांखाव सह लज्जा बहवे तिबुनु निसाय अलुत वरमकिन तोरव अपि ए वगकीम बारगन्नट गिय नत्ते धम्मपदेम सदहन वेनवा सुजीवं अहिरकेन काकसूरेन दंसिना पक्कन दिना पगब्बेन संकलित्तेन जीवितं गसाकन पुद्गलिंट मसुरुकम तिरमन पुद्गलिंट एक स्थावरेक इंदगन पत्तेन पत्तट पणिन पुद्गलिंट යහතින් ජීවත් වෙන්න පුළුවන් කියන එක ධම්මපදයේම සඳහන් වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රතිපත්ති ගරුකව ස්ථාවර වෙනස් කරන්නේ නැතුව එක තැනක ඉඳගෙන එක ප්‍රතිපත්තියක ඉඳගෙන පැහැදිලි පිරිසිදු ගමනක් යන්නට ඔබ වහන්සේලාගේ ආශිර්වාදයේ අනුශාසනාව මුල් කොටගෙන ඒ කාර්යය නිශ්චය කරන්නට අපි සදී පැහැදී සිටිනවා. මොනම හේතුවකටවත් දේශපාලන අවස්ථාවාදීත්වයේ මුල් කරගෙන අපි තීන්දුව తీරන ගන්නේ නැහැ. रटे यहापत जनतावगे यहापत आगम धर्मे यहापत सीलुम जातिंगे यहापत उदेश अपे क्रियामार्ग क्रियात्मक करन्नट अपि सदी पहदी सिटिनवा समहरेक हितनवा गल्मुल पहरवल एल्ल करनकोट हेलवेई कियला चंचलवेई कियला सलेई कियला मोनम अभियोगयकटत सलेन पुद्गलिन खंडायमक नोवे अपि विविध पुद्गलिन विविध तंगवल इंदगेन පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේන අපි සැලෙන්නේ නැහැ. ඒ ඕනම අභියෝගයකට මුහුණ දෙන්නට අපි සූදානම්. අපිට අවශ්‍ය පෞද්ගලික න්‍යාය පත්‍ර නොවේ. අපිට අවශ්‍ය රටට න්‍යාය පත්‍රයක්. රටට වැඩපිළිවෙළක්. සේලෝ යදා ඒකගණෝ වාතේනන සමීරති එවං නින්දා පසංසාසු න සමිජ්ජಂತಿ පණ්ඩිත. සතර දිගින් හැමන සුලඟ ඉදිරියේ මහා ඝන පර්වතයක් නොසැලී තිබෙනවාද? निंदा प्रशंसा देखे ही मैं पंडितियों सहलेन नेतुव स्तावर वकाटी तो करना इन्हें सा गाओरोनीय नायक स्वामीन्द्रन महान्सेला प्रमुख महासंगरत्ने अददिन में स्थाने ट वैधम करवाला अदापि में क्रियात्मक करने देशपालन का संविधान वैध सटाहनक नोए अदापि में क्रियात्मक करने बंकोलोत्तुनु अपे मातृभूमिय मुदलिं पमनक नोए बंकोलोत्तेला तेन मिल मुदल वलिं पमनक नवे बंकुलोत्तेलाते वेन्ने विनय सारधर्म प्रतिपत्तिन सदाचार्य शिष्ट संपन्न भावय मे हेम अतिन्म पिरिहिलाते वेन अपे मातृभूमिय गोडनैंगवीमे गमनट गौरवनीय महासंगरत्ने नायकत्वे तुलिन ए अति उतुम वू अववाद उपदेशवलट सबन्देन ए हेम अववादयक्म ए उपदेशक्म इतामत्म निहतमाणिव अवबोध करगेन महासंगरत्नेट चीवरयट गरु करमिन එවගේම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සාවර කරමින් එවගේම සම්බුද්ධ ශාසනයේ මුළු මහත් දේශයේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම සනිටුහන් කරමින් සීලුම ජාතීන් සීලුම ආගම් එකතු කරගත් ශක්තිමත් ඒකාග්‍රතාවයක් ක්‍රියාත්මක කරමින් අපේ මාතෘභූමිය නවතත්වරක් අපේ ලොව ප්‍රථම ස්ථානයට හැම අතකින්ම ගෙන එන මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ගමනට ඔබ වහන්සේලා ලබා දෙන मे दायकत्वेट अपे गौरवपूर्वक स्तुतिय पुदकरमिन सैम विहारस्थानयक्म यौवने केन्द्रस्थानयक् तोरतुरु ताक्षणे केन्द्रस्थानयक् आगमिक दनुमे केन्द्रस्थानयक् बवट पत्किरीमे वेडपिलिवेल संदहा उभवंसेलागे नायकत्वय लबा देन्ने कियला गौरवेन निहितमानीव यटहत् पहत्व उभवंसेला सिलु देनाटम आराधना करमिन बुदु ससुन सदाकाल बेबलेवा किया प्रार्थना करमिन मम निहन्नेनवा।